සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 5 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. සම්දිතියක් පුළුවන් කියලා මට පෙනෙන විදිය තමයි සැප්තැම්බර් 20යි ඔක්තෝබර් 5යි වගේ අතර තියන්න පුළුවනේ. ඒ කාලය ගණනය කරන්නේ නාම යෝජනා දැන්වීම ඉදලා දවස් 16 21 අතර දවසකට නොමිනේට් කරනවා. ඒ ඉඳා ඉඳලා දවස් 20ක් කොයි දවස් 42ක් අතර ඡන්දෙත්‍යයක් මම විශ්වාස කරනවා. ජූලි මාසේ 25 24 වෙනිදා වගේ වෙනකොට වත් ඒ කියන්නේ තම සත්‍යයක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව දැන්වීම නිකුත් කිරීමට පියවර ගනී කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්රය මුදල් නොදී රෝහන් කරපු ඡන්දෙදී මම කියන්නේ උතුමයි වා කියන්නේ රෝහන් කරපු ඡන්දය තියන්නත් ඕන. රටේ ජනතාවගේ ඡන්දවලය දෙකක්, එකක් අතුරුදන් කරලා දෙන, එකක් ප්‍රලං කරලා දෙන. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මම හිතන්නේ ජනතාව මේ ඡන්ද විසීම නඩු දැම්මත් මොනවා දැම්මත් නක්ෂත්‍රය නිසා හරි කම්පණය නිසා හරි මොහතරින්ද කල්යාවි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලදී සිදුවන නීති විරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මණ්‍ය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බවද අමාත්‍යවරයා පවසනවා. මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.